ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වයේ වැඩි වීම පවතින නේද යන්න සොයා බැලීමටත් එසේනම් මේ සඳහා ගත යුතු කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ග සභාවේ සේවය කිරීම පිණිස ගරු වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ගරු නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා සීතා ආරම්භ පොළ මැතිණිය අරවින්ද කුමාර් මැතිතුමා ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය සුදර්ශනී ප්‍රනාන්දු පෙළු මැතිණිය කෑෂාන් නවනන්දන මහතා ශිවඥානම් ශ්‍රීතරන් මහතා වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා රෝහිණී කුමාරී විජේරත්න මහත්මිය වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා කිංස් නෙල්සන් මැතිතුමා උදිතා ප්‍රියශාන්ති මැතිණිය අලි සබ්රි රහීම් මහතා කුමාරසි රත්නායක මහතා රාධිකා වික්‍රමසිංහ මහත්මිය ඊර්ස් වීරසෝමන වීරසිංහ මහතා මංජුලා දිසානායක මහත්මිය චරිත හේරත් මහතා ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය ජගත් සම්රේක්කම් මහතා සිගරට් මත නිවැරදි ප්‍රමාණය ටැක්ස් එක නොගැසීම තුළ රටට අහිමි වෙනවා රුපියල් බිලියන 45ක්. හරියට සිගරට් ටැක්ස් එක ගැහුවොත් ඇත්ත වශයෙන්ම පේයි ටැක්ස් එකේ අපිට අඩු කිරීමක් කරලා 2019 ගානට පේයි ටැක්ස් එක ගෙනෙන්නට අපට හැකියාව තිබෙනවා. ඉතින් මම අහන්න කැමතියි මේ පේයි ටැක්ස් එක වැඩි කරලා මේ හදන්නේ දුම්කොළ සමාගමට රුපියල් බිලියන 45ක ලාභයක් ලබා දෙන්නද? කවුද මේකට වග කියන්නේ? කාගේද වග වීම? මේකත් දානවද IMF එකේ ඇඟවුඩ? ඇත්ත වශයෙන්ම 2023 සිගරට් ආදායම බිලියන 137 මේ ටැක්ස් රේට් එකෙන් සම්පූර්ණ කරන්නට බෑ. තව වැඩිපුර 147ක ටැක්ස් එකක් ගසා ගැසිය යුතුමයි. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට මම කියනවා බොරු ලියලා එවන්න එපා. විශේෂයෙන්ම දුම්කොළ බද්ද සම්බන්ධයෙන් කාරණය මුදල් අමාත්‍යංශයට යොමු කළා. මීළඟ දිනේදී මුදල් අමාත්‍යංශ මගින් ඒකට පිළිතුරක් සැපීමට කටයුතු කරනවා. මම කරුණාකර අගමැතිතුමාගෙන් අහනවා රජයේ මුද්‍රණාලයටත් මැතිවරණ කොමිසමටත් වෙන් කරපු මුදල් මොකද මේක ලබා නොදීම තුලින් ඔබතුමා කරන්නේ අපි සීළු දෙනාගේම වරප්‍රසාද කඩකිරීම මුදල් ටික වෙන් කරනවද මුදල් ටික ලබා දෙනවද නැද්ද yes or no මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා ඉතින් අපි තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරාවේ මැතිවරණ කොමිසම ප්‍රකාශයක් කරලා තිබෙනවා ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක් මම අමාත්‍යවරයා उत्तर YouTube channel.